කොහොමද ඔයගලන්ට මම අද ආවේ හරියට කොහොමද මේකප් එක රිමූ කරගන්නේ එහෙම නැත්නම් මේකප් රිමූ කරන විදි මොනවද කියන එක ඔයගොල්ලොත් එක කතා කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ දැන් මේකප් දාලා ඉන්න උදේ ඉඳලා දැන් අද මම හිතුවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා මොකද ඔයගොල්ලෝ හරියට මේකප් රිමූ කරගන්න විදි ඉගෙන ගන්න කැමති ඇති කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. इधे मुलिम आराधना करो मगे चैनल के सब्सक्राइब कर प्लस साइज भी कौशे लाइक दाने कमेंट दाने अनिवार्य मे वीडियो कोमदीन का मुलिम कथा करो मेकअप रिमूव करने का अनिवार्य गुडाप वेदगा पार्ट का मेकअप दाने के कार्यालय को එලියට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකප් එක එහෙම නැත්නම් වාගේ මූණේ තියෙන කුණු දූවිලි එහෙම නැත්නම් පවුඩර් මේ හැමදේම අපේ මූණේ හරියාකාරව අපි වත් කරේ නැත්නම් මේ යම් යම් බිබිලි මාක්ස් එතකොට ඇස්වල ප්‍රශ්න මේ වගේ පොල් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හරියට ලිප්ස්ටික් රිමූව් කරේ නැතුනහම ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න වලට ඔක්කොටම විසඳුම වෙන්නේ ඔයා හරියටම වාගේ මේකප් එක රිමූව් කරන එක. ඉතින් ඒක ගැන කතා කරන්න තමයි අදාවි මේකප් රිමූව් කරන විදි ගොඩක් තියෙනවා. මේකප් රිමූව් කරන විදි මුළු ලෝකෙම ප්‍රසිද්ධයි මේකප් රිමූවර්ස් පාවිච්චි කරලා මේකප් රිමූව් කරන එක. ඒකෙදි මේකප් රිමූවින් කේසස් තියෙනවා. එතකොට එහෙම නැත්නම් මයිසල වෝටර් වලින් එහෙම නැත්නම් ක්ලෙන්සින් වෝටර් වලින් රිමූව් කරන විදි තියෙනවා. එහෙම නැත්නම් ක්ලෙන්ස් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්ලෙන්ස් එකකින් ඩබල් ක්ලෙන්ස් කරලා හෝ මේකප් රිමූව් කරන විදි තියෙනවා. එහෙම නැත්නම් මේකප් රිමූවින් මේ වගේ වයිට්ස් වලින් රිමූව් කරන විදිය තියෙනවා. එහෙම නැත්නම් යම් යම් විදි තියෙනවා. තවත් ප්‍රසිද්ධම විදියක් තමයි කොකනට් ඔයිල් හෝ ඔලිව් ඔයිල් වලින් රිමූව් කරන විදිය. එහෙම නැත්නම් වැස්ලීන් පෙට්‍රෝලියම් ජෙල් වලින් රිමූව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හනි වලින් රිමූව් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා. හනි වලින් රිමූව් කරද්දී කියන්න ඕනේ හනි ඇප්ලයි කරලා මොනේ විනාඩි 10ක් විතර තියන්න ඕනේ. එතකොට තමයි රිමූව් වෙන්නේ. නැත්නම් ගාපු ගමන්ම ඒක හරියට රිමූව් වෙන්නේ නැහැ. ලිප්ස්ටික් එකේම මැට් ඒව ගාලා තිබුණොත් එහෙම ලිප්ඩ් ඒව ගාලා තිබුණොත් ඒව රිමූව් වෙන්නේ නැහැ. විනාඩි 5ක් 10ක් වගේ කාලයක් තියන්න වෙනවා හනි පාවිච්චි කරලා ඔයා ලිප්ස්ටික් එහෙම නැත්නම් මේකප් රිමූව් කරගන්න අවශ්‍ය නම්. ඊට අමතරව ලෝකෙම ප්‍රසිද්ධ දෙයක් තමයි කොකොනට් ඔයිල් සහ ඔලිව් ඔයිල් වලින් මේකප් රිමූව් කරන විදිය. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකප් රිමූව් එකක් නැත්නම් ඔයා ගෙදර තියෙන කොකොනට් ඔයිල් වලින් පොල් තෙල් වලින් හොඳ පොල් තෙල් එකක් අරගෙන ඒකෙන් ඔයාලට පුළුවන් මේකප් එක රිමූව් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ලංකාවේ ගොඩාක් දැන් ගන්න තියෙනවා මේකප් රිමූව් ටිෂුස් මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලට මේකප් රිමූව් කරගන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ගානිය කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන ක්ලෙන්සින් වෝටර්ස් තියෙනවා ගොඩාක් ෆැන්සි ඩ්‍රොප්ස් වල දැන් ගන්න. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරලා රිමූව් කරගන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් හොඳින්ම ඔයා පාවිච්චි කරන ක්ලෙන්ස් එකෙන් ඩබල් ක්ලෙන්ස් කරලා ඒ කියන්නේ පළවෙනි පාරක් ක්ලෙන්ස් කරලා හොඳට මූණ වොෂ් කරලා නැවත ක්ලෙන්ස් කරලා ඔයාට ඒ විදිහට කරගන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් දැන් මාකට් එකේ තියෙනවා ක්ලෙන්සින් ටවල්ස් ක්ලෙන්සින් ස්පොන්ජ් ඒ වගේ දෙයක් මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරලා ඔයාට මේක රිමූව් කරගන්නත් පුළුවන්. ටවල් එක මගේ ළඟ දැන් හොයාගන්න තිබුණේ නැහැ මට. ටවල්ස් තියෙනවා සාමාන්‍ය මේ සයිස් එකේ විතර. ඉතින් ඒ වගේ එකකිනුත් ඔයගලන්ට ලේසියෙන් මේකප් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකෙන් ක්‍රම මම කීපයක් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මොකද මූණේ යම් යම් කොටස් වලට කොහොමද මේ දේවල් මම කරගන්නේ කියලා. කොකනට් ඔයිල් යූස් කරන එක ඔයිලි ස්කින් තිබ්බා වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයා හොඳට ඒව දාලා ක්ලෙන්ස් කරලා ඊට පස්සේ වාගේ මොයිස්චරයිසර් ඇප්ලයි කරගත්තාම මුළුම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් බය නැතුව මේ ඕනම ක්‍රමයක් ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මම අද මේ මේකප් එක රිමූව් කරගන්නේ කියලා. හරි මම ඉදිරි පොඩි පොඩක් කහගත්තා. ඔයගලන්ට මම ලේසිම මම කැමතිම විදිය කියලා දෙන්නම්. මම ඒකට මෙන්න මේ ඔයගලන්ට මේ වගේ මේකප් රිමූවින් වයිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මෙන්න මේ වගේ වෙට් වයිප්ස් තියෙනවා. මෙන්න මේ වගේ ඒව පාවිච්චි කරලා මේක කරගන්න පුළුවන්. මේ වගේ පොඩි වෙට් වයිප්ස් තියෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මේ වගේ මේකප් රිමූවර්ස් වලටම හදලා තියෙන ටිෂුස් උත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් මම එක පැත්තක් මේකින් කරලා දෙන්නම්. මේ මේකප් රිමූවින් ටිෂු එකේ
යම් කිසි ප්‍රමාණයක් මේකප් රිමූවර්ස් අඩංගු වෙලා තියෙනවා මොකද ඒක එකටම හදලා තියෙන නිසා නමුත් මගේ අයිලයිනර්ස් එහෙම හොඳටම මට රිමූව් කරගන්න ඕන නිසා මම ඒකට මයිසල වෝටර් එහෙම නැත්නම් මේ ක්ලෙන්සින් වෝටර් ටිකකුත් ඒ ටිෂු එකටම දානවා කොහොම පොඩි ප්‍රමාණයක් ඔය විදිහට මේ විදිහට දාගෙන ඔයාලා තියෙන මේක මෙන්න මේ විදිහට ඇහැ උඩ තියලා චුට්ටි වෙලාවක් තියන්න තියලා ඊට පස්සේ ඔගොල්ලෝ මෙහෙම පොඩ්ඩක් හොඳට රවුමට මෙන්න මේ විදිහට ඔයාලන්ට එක පාරින්ම මේකප් ඉවත් කර ගන්න පුළුවන් මේ විදිහටම ඔයාට නැවතත් පුළුවන් තව දුරටත් එහෙම මොන හරි තවත් හොඳට ඉවත් වෙනවා මොකද ඔයාගේ මස්කාරා එහෙම තිබුණා හොඳින් එතකොට මේ විදිහට ඉවත් කරගන්න පුළුවන් දැන් මේ පැත්ත මේ වෙබ් වයිප්ස් උයි මේකප් රිමූවර්ස් උයි පාවිච්චි කරපු නිසා මම මං කලින් පෙන්නුවා වගේ අර ක්ලෙන්සින් ටවල්ස් තියෙනවා කිව්වා මම ක්ලෙන්සින් ස්පොන්ජ් තියෙනවා ඉතින් ඒ වගේ එකකිනුත් ඔයාලට පුළුවන් මේකප් රිමූව් කරලා මම මේ මේකින් ඔයගලන් පෙන්නන්නම් කොහොමද මේක රිමූව් කරගන්නේ කියලා ඒකත් අර විදියටම චුට්ටක් තියලා මේ විදියට මේකප් ටික එකට ගන්න පුළුවන් ඒක මේ විදියටම වලා ඔබලන්ට තවත් මේකප් මොනාරි තියෙනවා මෙන්න මේ විදිහට ඔබලෝ දැක්ක ගොඩාක් ලේසියෙන් මේකප් අපි ඉවත් කරගත්තේ කොහොමද කියලා ඊළඟට ඔබලන්ට පුළුවන් ඔගලන්ගේ ටිෂු එකම පාවිච්චි කරලා ලිපිඩ් ලිප්ස්ටික් නම් ගොඩාක්ම යවන්න ලේසි ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එහෙම නැත්නම් වැස්ලීන් පෙට්‍රෝලියම් ජෙල් එහෙම නැත්නම් ගලන්න පුළුවන් මේ වගේ මයිසල වෝට් එකක් පාවිච්චි කරන එක තමයි ගොඩාක්ම ලේසි ඉතින් ඒ නිසා මම මේක පාවිච්චි කරනවා මොකද මම ලිප්ස්ටික් අද ඩබල් කෝඩ් ගාලා තිබුණේ ඉතින් ඒ නිසා ඒක ඉවත් කරගන්න නැත්නම් හරිම අමාරු වෙනවා ඔබල දැක්ක ඔබලෝ කියන තරම් අමාරු නෑ ලිකුවිඩ් ලිප්ස්ටික් එකක් උනත් රිමූව් කරන්න මේ හරියට මේකප් රිමූවර්ස් අපි ළඟ තියෙනවා නැත්නම් දැන් මේ විදිහට අපි මේකප් රිමූව් කරගත්තට පස්සේ ඔබලන් පුළුවන් මුළු මූණම මේවා පාවිච්චි කරලා හරි රිමූව් කරගන්න මේ විදිහට ඔබලගේ තව අයිබ්‍රෝ ෂේඩෝස් ඇති ඒව ඇති ඉතින් මේ නිසා ඒවත් මේ විදිහටම ඔබට රිමූව් කරගන්න පුළුවන් මේ විදිහට ඔබලගේ ටිෂු එකට එනවා ඊළඟට ඔබලු කොහොම හරි ඔබලන් මුණ කොච්චර ක්ලෙන්සින් වෝටර්ස් ක්ලෙන්සින් ටිෂුස් පාවිච්චි කරලා ඔබලු ක්ලීන් කරත් අනිවාර්යයෙන්ම ඔබලු ක්ලීන්ස් එකක් පාවිච්චි කරන එක ගොඩාක්ම වැදගත් ඉතින් ඒ සඳහා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ එකපාරටම වුණත් ඔයගලන්ට පුළුවන් මේ වගේ මේකප් රිමූවින් ක්ලෙන්සර්ස් පාවිච්චි කරන්න මේකෙත් තියෙන්නේ මෙන්න මේ විදියට මෙන්න මේ විදියට ජෙල් බේස් ක්ලෙන්සර්ස් මම ඔයගලන්ට මේ පැත්තට ගාලා පෙන්නන්නම් ඒක මෙන්න මේ විදියට ඔයගලන්ට පුළුවන් ඒවා පාවිච්චි කරලා මේකප් රිමූව් කරගන්න ඔය විදිහට ඔකෙන් ක්ලෙන්ස් කරන්න තියෙන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරන ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න මම පාවිච්චි කරන සෙටප් ෆිල් එකේ ක්ලෙන්ස් එක ඉතින් ඒකත් ඔයගලන්ට පුළුවන් මේ විදිහට අරගෙන හොඳට අතේ ගාලා මේ විදිහට මේ විදිහට ඔයගලන්ට ක්ලෙන්ස් කරගන්න පුළුවන් දැන් තවත් විදි තියෙනවා මම සමහර වෙලාවටම ෆේස් වොෂ් එකෙන්ම නතර කරන වෙලාවල් තියෙනවා ඉතින් ඒක
එක වෙලාවට එක එක විදිහට තමයි මම මේකප් රිමූව් කරන්නේ. මම ඒක කරලා පෙන්නන්නම් ඔයගලන්ට. දැන් මම මේ ක්ලේ එකේ ඔක්කොම ටික රිමූව් කර ගන්නම්. හොඳට ඔක්කොම ටික මේකප් රිමූව් එකක් නැතුව එක පාට ක්ලෙන්ස් එකෙන්ම අපි තුම සෙටප් ෆිල් එකෙන්ම කරනවා නම් සෙටප් ෆිල් එක දෙපාරක් පාවිච්චි කරන්න. ඒක තමයි ඩබල් ක්ලෙන්ස් කරනවා කියලා කියන්නේ. ඉතින් එතකොට ඔයාලට ඔක්කොම මේකප් ටික ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේකප් ටික ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මාත්තු කරගන්න ටවල් එකක් පාවිච්චි කරනට වැඩිය මූණට ටිෂුව එක පාවිච්චි කරන්නේ ගොඩක් හොඳයි. මේ විදිහට ඔයගොල්ලෝ මේකප් ටික රිමූව් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ හොඳටම රිමූව් වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් ටෝන් එක පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට හිතනවා නම් අද ඔයා ස්ක්‍රබ් කරන දිනයක් කියලා. ඉතින් ඔයාට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ මේකප් එක ටිකක් හෙවි නිසා තමයි මම ක්ලෙන්ස් එකක් දැම්මේ. එහෙම හෙවි මේකප් එකක් නෙවෙයි නම් මම අයිලයිනර් විතරක් දාලා ලිප්ස්ටික් නෝමල් ලිප්ස්ටික් දාලා නම් ඉන්නේ. මම කරන විදියකුත් තියෙනවා. ඒකෙදි මම මෙන්න මේ ජෝවිස් එකේ 3-3 ඔයිල් කන්ට්‍රෝල් ෆේස් වොෂ් එක හරි එහෙම නැත්නම් මෙන්න මේ මම පාවිච්චි කරන ඔක්සි ඩීප් වොෂ් එක හරි එහෙම දෙකම ෆේස් වොෂ් මේ දෙකෙන් ඉවර කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් දැන් අද මම ක්ලෙන්ස් කරා. මොකද අයි මේකප් එහෙම ගොඩක් තිබුච්ච නිසා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න සෝරි මේ වගේ ටෝන් එකක් පාවිච්චි කරන්න. ටෝන් එකේදී මම පාවිච්චි කරන්නේ වියානා ටෝන් එක. ඔයගලන්ට පුළුවන් මේ විදියට එක ස්ප්‍රේ කරගන්න. ස්ප්‍රේ වුණාට පස්සේ නොවිච තැන් වලට ඔයගලන්ට පුළුවන් මේ විදියට ස්ප්‍රේ හොඳට ගා ගන්න. ඊට පස්සේ ඔයගලන්ට තවත් අවශ්‍ය නම් ඔයගලගේ ස්කින් එකට ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න ගොඩාක් හොඳයි. දවස් දෙකකට පාරක් වගේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරන එක. අයිස් කැටයක් අරගෙන පොඩි මේ වගේ ටිෂු එකකට තියලා මුළු මූණෙම එකම තැන තියාගෙන ඉන්න එපා. අතුල්ලලා දාන්න. ඒක ගොඩාක් ඔයාගේ ස්කින් එකට හොඳයි. ස්කින් එකේ තරුණ බව රැක ගන්න, ස්කින් එකේ පෝස් වලට පෝස් ක්ලියර් වෙන්න, හොඳට වයිට්නින් වෙන්න මේ හැම දෙයකටම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් ගොඩක් හොඳයි. ඒකත් කරන්න පුළුවන් නම් ඉතින් මේ විදිහට ටෝන් එක හොඳට මූණට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයා පාවිච්චි කරන ලිප් බාම් එක සහ ඔයා පාවිච්චි කරන මොයිස්චරයිස් එක ඔයාට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේකප් එක රිමූව් කරගන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ගිහලා ඉන්නම් අදට මූණ ලස්සනට තියාගන්න මේ විදිහට ට්‍රීට්මන්ට් කරලා පරිස්සමෙන් ඉන්න. ගිහලා ඉන්නම් අදට. සුබ දවසක්. නයිට් මාන්.